උඹේ කෙල්ල උඹට කියන ලොකුම බොරු පහ. කැප්ෂන් එක දැක ගමන් තේරෙනවා ඇති අද වීඩියෝ එක අපි අරන් එන්නේ ස්පෙෂලි අපි කොලොටකට. ඒ නිසා කෙල්ල මේක බලලා අනේ මම නම් එහෙම නෑ කියලා පහලින් බොරුවට කමෙන්ට් දැම්මට තේරුමක් නෑ. අනිත් එක කොල්ල මේක බලලා තමන්ගේ කෙල්ල එක රණ්ඩු වෙන්න යන්න එපා. මොකද කොච්චර රණ්ඩුනම් මේ දේවල් උඹට වෙනස් කරන්න බෑ. ඒ නිසා අවබෝධයෙන් ජීවත් වෙන එක තමයි වටින්නේ. අංක එක, මට ඔයාව සැකනේ. උඹේ කෙල්ල කොයිම වෙලාවක හරි මට ඔයාව සැකනේ කියලා කියනවනම් ඒක අමූලික බොරුවක්. මොකද කෙල්ලෙක්ට හැම වෙලාවෙම තමන්ගේ කොල්ලව සැකයි. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නෙ ඒ කොල්ලගේ වටිනාකමක් තමන්ට දැනෙන නිසා. කෙල්ල හිතනවා ඒ වටිනාකම අනිත් කෙල්ලන්ටත් ඒ විදියටම පේනවා ඇති කියලා. ඒ නිසා කොල්ලව තමන්ට නැතිවී කියන අනිහිත බය කවදාවත් කෙල්ලෙක්ට නැති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙල්ලෙක් දන්නවනේ අනිත් කෙල්ලන්ගේ හැටි. ඒ අඟර දඟර වලට උඹ හුවෙන්න පුළුවන් කියලා ඒක හිතනවා. උඹත් එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි කියලා කෙල්ලට මීට කලින් මාට්ටු වෙලා තියෙනවා නම් කෙල්ලට උඹ ගැන තියෙන සැකේ ජීවිතයට නැති වෙන්නේ. අංක දෙක, මට වෙන කොල්ලන්ට හිත යන්නේ නැහැ. උඹේ හිත රිද්දන්න හොඳ නැති නිසා කෙල්ල ගොඩක් වෙලාවට වෙන කොල්ලෙක් හැන්සම් කියලා උඹත් එක්ක කියන්නේ නැති වෙන පුළුවන්. ඒත් කොල්ලෙක් විදියට ලොජිකලි උඹට හිතන්න වෙන්නේ මෙහෙමයි. කොහෙද හරි පට්ට ලස්සන කෙල්ලෙක් දැක්කොත් උඹට ඒ කෙල්ල ගැන මොනවද හිතෙන්නේ? ඔහෝ, උඹට ටිකක් නරක විදිහ දේවලුත් හිතෙන වැද නේද? එහෙනම් කියන්න දුකයි, උඹේ කෙල්ලටත් හැන්සම් කොල්ලෙක් දැක්කම ඒ විදිහම දේවල් ටිකක් තමයි හිතෙන්නේ. සමහර විට එහෙම නොවෙන්න පුළුවන්, උඹේ කෙල්ල රහත් වෙලා නම්. අංක තුන, මං වෙන කොල්ලෙක් මැසේජ් කෝල් කරන්නේ නැහැ. ඒකත් පැහැදිලිවම බොරුවක්. කොල්ලෙක් විදියට උඹත් සමහර විට වෙන කෙල්ලෙක් මැසේජ් කෝල් කරන වෙති. ඒත් බහුතරයක් කොල්ල ලව් එකක් සෙට් වුණාට පස්සේ වෙන කෙල්ලෙක් චැට් කිරි නවත්තලා දානවා. ඒකට හේතුව කොල්ලන්ගේ අවංකකම නෙවෙයි, දවසම මැසේජ් කොටකට ඉන්න තරම් වෙලාවක් නැතිකම, වෙන කෙල්ලන්ගේ ලයින් බලන්න බැරිකම වගේම වෙන කෙල්ලන්ට මැසේජ් දාලා රිප්ලයි නැතුව ඉඳලා එපා වෙච්ච එක වෙන්න පුළුවන්. ඒත් සෝෂල් මීඩියාවලද කෙල්ලෙක්ගේ තත්ත්වය ඊට ආත්පසින්ම වෙනස්. අත්දැකීමක් ගන්න ඕන නම් කෙල්ලෙක් ගැන ෆේස්බුක් එකේ ෆේක් එකවුන්ට් එකක් හදලා බලපන්. උඹට නොකිව්වට උඹේ කෙල්ලගේ තත්ත්වෙත් ඒ වගේ තමයි. ඒකට මෙසේජ් කරන හැම සිබාටම රිප්ලයි නොකරත් ටිකක් දක්ෂ විදිහට මෙසේජ් කරන එකෙක්ට දෙන්නෙක්ට කෙල්ල රිප්ලයි කරනවා. උඹ යායක රණ්ඩු කරන්න එපා, ඒක උඹට නවත්තන්න බෑ. අනිත් එක, උඹටත් ඒ වගේ කෙල්ල 100ක් විතර එක දිගට හායි හායි කියලා මෙසේජ් කරනවා. උඹත් නිකන් ඉදීවි කියලා මම හිතන්නේ නෑ. විශේෂම දේ තමයි දුගහන්න හරි උපදෙස් දෙන්න හරි හැම කෙල්ලටම ලාවට හරි හොරමිනෙක් ඉන්නවා. අංක හතර, මම අර මූව වීඩියෝස් බලන්නේ නෑ. උඹේ කෙල්ලට ෆෝන් එකක් තියෙනවනම් මේ කතාව අනිවාර්යෙන් බොරු. උඹේ කෙල්ල යාළුවෙක්වත් ආශ්‍රය කරන්නේ නැතුව ගෙදරට කොටු වෙච්ච චරිතයක් නම් එයාගේ හොට් රේට් එක චුට්ටක් අඩු වෙන්න පුළුවන්. ඒත් යාළුවෝ ගැන්සියක් එක්ක ඉන්න කෙල්ලෙක් නම් එයා දැනුමින් උපරිම සන්නද්ධයි. කොල්ල උඹල සෙට් වුණාම කතා වෙන දේවල් වලට ප්‍රතිමුඛ දේවල් ටික තමයි උන් සෙට් වුණාම කතා වෙන්නේ. මං කිව්වට උඹට පිළිගන්න අමාරුයි වගේ නේද? මේ තියෙන්නේ සරල උදාහරණයක්. එයා ගොඩක් ගොඩක් වල් වෙන්න ඕනේ. අංක පහ, අරක්කු සිගරට් නම් මට පේන්න බෑ. උඹේ කෙල්ලත් මෙහෙම කියනවනම් මතක තියාගනින්, ඒක පට්ට බොරුවක්. කෙල්ලෝ කියන්නේ උඹලා වගේම ආතල් ජාතියක්. හැබැයි කල්චකින් උඹ ටිකක් ලිමිට් කරලා තියෙනවා. දවසකට කොල්ලෙක් වෙන චාන්ස් එකක් ලැබුණොත් මොකද කරන්න කියලා කෙල්ලෙක්ගෙන් ඇහුවොතින්. අංක එක, වැටෙන්න බොනවා. අංක දෙක, රෑ වෙනකම් රස්තිය අදු ගන්නවා. මේ දේ තමයි උන් හැමෝම කියන්නේ. උඹේ කෙල්ල උඹ බොනුවට අකමැති වෙන්න පුළුවන්. හැබැයි එයා යට හිතින් ඒකට පොඩ්ඩක් හරි පක්ෂයි. මේ දේවල් ටික හැම කෙල්ලෙක්ගෙන් යට හිතේ කොතනක හරි තියෙන දේවල්. ඒවා උඹ රණ්ඩු කළා කියලා වෙනස් කරන්න බෑ. අවබෝධයෙන් ජීවත් වෙන එක තමයි වටින්නේ. මොකද උඹේ කෙල්ලත් උඹ මම වගේම තවත් එක මිනිස්සෙක්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න අපේ channel එකත් එක්ක. හැමෝටම good luck. එහෙනම් කොල්ලෝ අපි කියා.